ඊට පස්සේ බලමු 10 වෙනි ගැටුල දිහා. මේකෙදි කියනවා පහත ගුණෝත්තර ශ්‍රේණිය වල පදවල එකතු වශයෙන්. ඒ කියන්නේ පහත දීලා තියෙන ගුණෝත්තර ශ්‍රේණිය වල පදවල එකතු හොයන්න කියලා කියනවා. යටතේ පළවෙනි එක ඒකෙදි කියන මේ ගුණෝත්තර ශ්‍රේණියේ පළවෙන පදේ 5යි. ඒ කියන්නේ ඒ සමානයි 5යි. ඒ ගුණෝත්තර ශ්‍රේණිය R M නැත්තම් පොදු අනුපාතය 2යිලු. එතකොට N සමානයි 6යි. ඒ කියන්නේ ඒ ගුණෝත්තර ශ්‍රේණියේ තියෙනවා පද 6ක්. එතකොට මේ පද 6ේ එකතුව තමයි හොයන්න කියලා කියන්නේ. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක එකතුව ලබා ගැනීමට සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි Sn සමානයි A වරක් R වල n වෙනි බලය ඍණ 1 බෙදීම R ඍණ 1. අනිත් සමීකරණය තමයි Sn සමානයි A වරක් 1 ඍණ R n බෙදීම 1 ඍණ R කියන සමීකරණ දෙක. මේ සමීකරණ දෙකෙන් ඕන එකක් පාවිච්චි කරලා අපිට අයික්‍ය ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ලියමු. එහෙනම් අපි පාවිච්චි කරමු Sn සමානයි A වරක් R n ඍණ 1 බෙදීම R ඍණ 1 කියන සමීකරණය. එතකොට අගයන් ටික ආදේශ කරන ගියාම 5 වරක් 2 ඍණ 1 බෙදීම 2 ඍණ 1 වෙනවා. එතකොට මේක සුළු කරන ගියාම අපිට එනවා 1 සමානයි 315යි කියලා. දෙවැනි උදාහරණයට ගියාම ඒකෙදි කියනවා A සමාන 20 R සමානයි 5 1යි n කියලා කියන්නේ 6යි. මුල් පදේ 100යි පොදු අනුපාතය 5න් 1යි n කියලා කියන්නේ පද ගණන සමානයි 6යි. එතකොට පද 6ක එකතුව හොයන්න කියලා කියන්නේ. එතකොට අපි පාවිච්චි කරනවා සමීකරණේ Sn සමානයි A වරක් Rn ඍණ 1 බෙදීම R ඍණ 1 කියන සමීකරණේ. එතකොට S 6 කියලා කියන්නේ නම් අගයන් ටික ආදේශ කරන යනවා දැන් 100 ගුණ කිරීම 5න් 1 6 වෙනි බලය ඍණ 1 බෙදීම 5න් 1 ඍණ 1 කියලා. දැන් මේක සුළු කරගෙන යනවා. එතකොට අන්තිමට එන උත්තරේ 15624 බෙදීම 125යි කියලා. එතකොට එහෙනම් මුල් පද 6ේ එකතුව කියන එක සමාන වෙනවා 15624 බෙදීම 125ට. එතකොට මේ සමීකරණය එතකොට මේ A සහ B කියන ගැටලු දෙකටම මම යොදාගත්තේ Sn සමානයි R n ඍණ 1 බෙදීම R ඍණ 1 කියන සමීකරණය. එතකොට මේ සමීකරණ යොදාගෙන තමයි මම එකතුව හෙව්වේ. එතකොට තව සමීකරණයක් තියෙනවා. එක තමයි Sn සමානයි A වරක් 1 ඍණ R n බෙදීම 1 ඍණ R කියලා කියන්නේ. එතකොට මේ සමීකරණෙත් පාවිච්චි කරලා මේ ගැටලු දෙක ඔයාලා හදන්න try කරන්න. එතකොට මේ උත්තර මේ විදිහට මෙයි. එතකොට අපි C 3 වෙනි ගාන දිහා බලමු. A කියලා කියන්නේ ඍණ 8යි R කියලා කියන්නේ 2කින් 1යි. එතකොට n කියලා කියන්නේ 5යි. එතකොට මෙන්න මේ කියන ශ්‍රේණියේ එනම් පද 5ක එකතු හොයන්න කියලා කියනවා. එතකොට මේ කොටසත් ඔයාලා try කරලා බලන්න.